රටේ ළමුන් හා කාන්තාවන් 9,71,888 දෙනෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය වී ඇතැයි අද ප්‍රධාන පෙළේ පුවත්පත් වාර්තා කර තිබුණා. ඒ සෞඛ්‍ය මාධ්‍ය කෙහෙළිය රමුක්වැල්ල සභාගත කළ වාර්තාවක් උපුටා දක්වමින් පළාත් 9 තුළ අවුරුදු 5ට අඩු මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාව 3,746ක් බවත් කාන්තාවන් 6,071,142 දෙනෙකු බවත් එහි දැක්වෙනවා. එහි වැඩිම පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට තහවුරු වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. රට තුළ පවතින පෝෂණ අර්බුදය විසඳීම සඳහා පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 500ක් පමණ වෙන් කර ඇති බවද වාර්තා වනවා. වෙන් කළ එම මුදලට කුමක් වූයේද යන්න සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානය අද ප්‍රශ්න කළා. සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා අපේ රටේ ජනගහණයෙන් ඔවුන් කරපු සමීක්ෂණ වලට අනුව 10,000කට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙන බව, ඒ අතරින් දරුවන් 3,00,000කුත් මව්වරුන් 107කට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙන බව. ඒතර මෙතෙන්දි සඳහන් වෙන්නේ අවුරුදු 5ට අඩු දරුවන් 3,00,000කට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, ඒ වගේම කාන්තාවන් අතරින් 107කට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙන බව. අපි මේ තත්ත්වය ඉතාමත්ම පැහැදිලිව පෞගිය අවුරුද්දේ අනාවරණය කළා. සාක්ෂි සහිතව අපි මේ තත්ත්වය ප්‍රකාශයට පත් කළා. හැබැයි ඒ වුණිට සෞඛ්‍ය අමාත්‍යාංශ සතුව සමීක්ෂණ වාර්තා තිබුණේ නැහැ. ඊට පස්සේ අපි දැක්කා ලංකාවේ විවිධ පළාත් ආවරණය කරමින් පෞල් සෞඛ්‍ය කාර්යාංශය කරපු සමීක්ෂණයෙන් පස්සේ අපි සඳහන් කරාටත් වඩා වැඩි ප්‍රමාණයක් මෙරටේ මන්දපෝෂණ තත්ත්වයේ ව්‍යාප්තිය පවතින බව අනාවරණය වුණා. ගිය අවුරුද්දේ අයවැයි මෙරටේ ග්‍රාමීය ප්‍රදේශවල පෝෂණ අර්බුදය විසඳීම සඳහා මිලියන 500කට ආසන්න මුදලක් වෙන් කළා. අපි අහනවා ඒ වෙන් කරපු මිලියන 500කට ආසන්න මුදලෙන් මේ දක්වා මන්දපෝෂණ තත්ත්වය පාලනය කිරීමට රජය ගෙන ඇති පියවර මොනවාද කියන එක සම්බන්ධව ඔවුන් ප්‍රකාශයක් කළ යුතුයි. මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධ වාර්තාවලදී බස්නාහිර පළාත, මධ්‍යම පළාත, ඒ වගේම තමයි උතුරු මැද, දකුණු වගේ කලාප, වයඹ මේ සියල්ල ආවරණය වෙන පරිදි බලාපොරොත්තු වඩා වැඩි ප්‍රමාණයකින් පාසල් දරුවන්, අවුරුදු 5ට අඩු දරුවන් සහ කාන්තාවන් පෝෂණ අර්බුදයේ ගැඹුරුම සංකූලතාවයන්ට ගොදුරුවින් පවතින බව දැන් අනාවරණයෙන් පවතී. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.